රසබටු වලටත් වඩා රස වම්බටු ව්‍යංජනය. අපි බලමු මේ රසම රස වම්බටු ව්‍යංජනය හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම කරන්නේ මේ වම්බටු ටික අරගෙන හොඳට සෝදලා දික්කතට කපා ගන්න එක. මම මෙතන වම්බටු ගෙඩි 3ක් වගේ තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට වම්බටු කපාගත්තී කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. හැබැයි ඉතින් වම්බටු ව්‍යංජනයක් හදන්න නිසා මම දික්කතට තමයි කපා ගත්තේ. මේ විදිහට ඔක්කොම වම්බටු ටික මම දික්කතට කපා ගන්නවා. වම්බටු කපාගත්තී ඔයාලා හොඳට බලන්න, මේ වම්බටු ඇතුලේ කළු පාට පුංචි පණු වගේ ඉන්න පුළුවන්. ඒව හොඳට අයින් කරලා කපාගත්තු වම්බටු ටිකත් නැවත හොඳට සෝදලා ගන්නකොට අපි වම්බටු එක එක ක්‍රමයන් වලට හදනවනේ. මෝජු විදියට හදනවා, බැදලා වියලා හදනවා, වම්බටු සලාද හදනවා, එතකොට වම්බටු ටෙම්පරාදු කරනවා. මේ හැම දෙයකටම අපි පොල් තෙල් පාවිච්චි කරනවනේ. හැබැයි ඉතින් අද මම හදන මේ වම්බටු ව්‍යංජනයට පොල් තෙල් චුට්ටක්වත් පාවිච්චි කරන්නේ නැහැ. පොල් කිරි දාලා තමයි උයාගන්නේ. ඉතින් මේක වම්බටු මෝජු වලට, එතකොට වම්බටු බැදලා වියන කාරියකටත් වඩා ගොඩාක්ම රසයි. දැන් ඔන්න අපි වම්බටු ටික ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් මම කපා ගන්නේ අමිරිස් කරලා ඒක දික්කතට පොඩි කෑලි වලට කපා ගන්නවා. ඊළඟට මම කපා ගන්නේ රතන් බෙඩි දෙක, ඒකත් පුංචියට කපා ගන්නවා. කපාගත්තු රතු ලුණු සහ අමිරිස් වම්බටු එකට එකතු කර ගන්නවා. දැන් කරපිංච ටිකක්, කුරුඳු පොත්තක්, කරාබු නැටි දෙකක් වම්බටු එකට එකතු කර ගන්නවා. ඊළඟට මම එකතු කරගන්නේ හොඳට සෝදාගත්තු හාල් මැස්සු ටිකක්. කැමති ප්‍රමාණයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. දැන් මිරිස් කුඩු තේ හැඳි එකහමාරක්, 3-5 කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් අපි වම්බටු එකට එකතු කරගන්න ඕන. ඊළඟට මම එකතු කරගත්තේ ලුණු කුඩු ටිකක්. ඒක රස අනුවම එකතු කරගන්න පුළුවන්. දැන් මුකු පොල් කිරි ටිකක් වම්බටු ටික වැහෙන ප්‍රමාණයට එකතු කරගන්න ඕන. දැන් මට කින්දරේ වම්බටුක උයා ගන්න තමයි තියෙන්නේ. වම්බටු එක තැම්බෙන්න අපි පියනකින් චුට්ටක් වහගමු. ඔයාට හොදි ටිකක් අවශ්‍ය නම් මේ ගානට හොදි හිඳෙද්දී ලිප් ඔෆ් කරලා ලිපෙන් බා ගන්න පුළුවන්. හැබැයි මම තව ටිකක් වෙලා තියා ගන්නවා. දැන් ඔන්න මට ඕන ගානට හොදි හිඳිලා තියෙන්නේ. මම දැන් ලිපෙන් ඉවත් කර ගන්නවා. ඇත්තටම මේකයි බතුයි විතරක්ම කන්න පුළුවන්. ඒ තරමටම රසයි. ඔයාලත් කැමති නම් මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. ගිහින් එන්නම්. ටටා.